දේශපාලන සිරකරුවන් කියන අය එහෙම නැත්නම් අර LTTE සැකකරුවන් කියන අය නිදහස් කරලා ඒකම අපි දැක්කා ඒ ඒ පොසොන් පෝදාවසෙම ඒ අය නිදහස් කරන ගමන් හරියට අර නිකම් මොකද්ද අපි අර දඹුලු මදින්න යනකොට තලගොයත් මරාගෙන යනවා වගේ තලගොයිත් මරාගෙන යනවා වගේ සිල්වා උන්නහවත් නිදහස් කරගෙනම ඒ අයවත් නිදහස් කෙරුවා නිදහස් කරලා යන්තම් මේ GSP ප්ලස් එක ගැට ගහ ගන්න ඔන්න දඩිබඩි දඩිබඩි ගහලා ලෑස්ති වෙලා සර්ගේ ආණ්ඩුව යන්තම් මෙම කලිසම උඩට ඇද ගන්නකොටම මෙන්න යකොට පොලිසිය බාර ඇමතිවරයා ගැලවුවේ නැතයි කලිසම ආයි ගැලවුවා කලිසම දැන් ඉතින් කලිසම ගලවලා දාලා දැන් කලිසම ගලවලා දාලා නිකන් ඒක වහන්න එක එක කෑලි එල්ලුවට වැඩක් නැහැ ඒක වහන්න නිකන් අමුඩලීන් සුව ගෙනල්ලා ඒක වහන්න නිකන් අබරල කොලයක් ගෙනල්ලා ඒක වහන්න නිකන් කෙහෙල් කොලයක් ගෙනල්ලා ඒක වහන්න හැදුවට වැඩක් නැහැ අර ඇඳ ගන්න try කරපු කලිසම ආයිත් ගලවලා දැම්මා අහන්නේ මං හිතන්නේ මේ වියත්තු කියන අය මේ ආණ්ඩුව නැත්තම් මේ සර්ට විරුද්ධවද කොහෙද වැඩ කරන්නේ මම මේ වියත්තු වැඩ කරන්නේ සර්ට විරුද්ධව දැන් අපිට පේන දෙයක් තමයි මේ පහුගිය දවස්වල මේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය වෘත්තීය සමಿತಿ ඒ ප්‍රධානි ඒ වෘත්තීය සමಿತಿ නායකයන්ව ඒ ශිෂ්‍ය ක්‍රියාදරයන්ව ඒ වගේම දේශපාලන ක්‍රියාදරයන්ව සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය කොහෙත්ම අපි කියන්නේ කොහෙත්ම නිකන් සෞඛ්‍ය උපදේශ මත කටයුතු කිරීමක් නෙමෙයි ඒක බොහොම පැහැදිලිවම පේන දෙයක් තමයි ඒක නිකන් අර හිට්ලර් වර්ගයේ ඔය හිට්ලර්ගේ කාලේ තිබුණා එක්ස්ටර්මිනේෂන් කැම්ප් වලට ගෙනිනවා කියන එක. එක්ස්ටර්මිනේෂන් කැම්ප් වලට ගෙනිච්චා. ඒ කියන්නේ හිට්ලර්ට විරුද්ධ මිනිස්සු එයා අකමැති එයා පිළිකුල් සහගතයයි කියලා විශ්වාස කරපු ඒ යුදෙව්වන්ව ඒ වගේම කතෝලික අයව ඒ කියන්නේ කොමියුනිස්ට්වාදීන්ව මේ අයව එක්ස්ටර්මිනේෂන් කැම්ප් වලට බලහත්කාරයෙන් ගෙනිච්චා. ඒව ගාල් කරලා ගිහිල්ලා තමයි පස්සේ ඒ අයව සමුල ඝාතනය කළේ. ඒ විදිහට අපිට පේන දෙයක් තමයි දැන් මේ සෞඛ්‍ය මාර්ග උපදේශන කියලා එකක් අරගෙන ඒකට මුවා වෙලා මේ කරන්නේ අර හිට්ලර් වර්ගයේ ෆැසිස්ට්වාදී ස්වරූපේ ඒ ආකාරයට බලහත්කාරයෙන් මේ වෘත්තීය සමಿತಿ ක්‍රියාදරයන් නැත්තම් ආණ්ඩුව ප්‍රශ්න කරන ආණ්ඩුවේ මේ යම් යම් ප්‍රතිගාමි යම් යම් ජනතා විරෝධී ක්‍රියාවන් ප්‍රශ්න කරන ඒ වෘත්තීය සමಿತಿ ඒ ශිෂ්‍ය නායකයන් ඒ වැඩ කරන ජනතාව මර්ධනය කිරීම සඳහා මේ කුදලගෙන ගිහිල්ලා එක්ස්ටර්මිනේෂන් කැම්ප් වලට දානවා වගේ වැඩක් මේවා නිරෝධායන මධ්‍යස්ථාන නෙමෙයි කොහොම පැහැදිලිව පේනවා නිරෝධායන මධ්‍යස්ථාන නෙමෙයි දැන් මේ නිරෝධායන නීතිය මේ නිරෝධායන රෙගුලාසි යොදාගෙන තිබෙන්නේ මර්ධනයට මේක යොදාගෙන තියෙන්නේ මර්ධනයට බොහොම පැහැදිලිව මේක පේන දෙයක් දැන් එහෙම නැත්තම් බලන්න දැන් මේ පහුගිය දවස්වල මේ ගුරුවරු ස්වේච්ඡාවෙන් මතක තියාගන්න මේ ආණ්ඩුව පහසුකම් දීලා නෙමෙයි දැන් මේ කරන මේ ආණ්ඩුව මේ ගුරුවරුන් සම්බන්ධයෙන් කටයුතු කරපු විදිහ බැලුවාම ඒ වෘත්තීය සමಿತಿ සම්බන්ධයෙන් කටයුතු කරපු විදිහ බැලුවාම අපිට පේන දෙයක් තමයි පහුගිය කාලෙම ඒ ස්වේච්ඡාවෙන් ගුරුවරු ඒ දරුවන්ගේ යහපත උදෙසා නැත්තම් මේ රටේ දරුවන්ගේ යහපත උදෙසා කටයුතු කළා. ඒ මොකද ඒ ගුරුවරුන්ට මේ ඩේටා නොමිලේ දුන්නේ නැහැ. ගුරුවරුන්ට මේ මොනවාද ගුරුවරුන්ට ලැප්ටොප් නොමිලේ දුන්නේ නැහැ. ගුරුවරුන්ට එතකොට ෆෝන් ලබා දුන්නේ නැහැ. ඒ කිසිවක් නැතුව ස්වේච්ඡාවෙන් දරුවන්ගේ යහපත වෙනුවෙන් උගන්වන්න හිටියේ. දැන් අද වෙන විට අපිට පේනවා ඒ ගුරුවරු ඒ ඔන්ලයින් අධ්‍යාපනය නිවත් වෙලා තියෙනවා. කොට ඒක බොහොම සාධාරණ මං හිතන්නේ අපි සියලු දෙනා මේ සටනට ඇතුළත් විය යුතු දෙයක්. අපිත් ඒ සටනට සහභාගී වෙන්න ඕනි. මං හිතන්නේ මේ රටේ ජනතාව මේ රටේ පුරවැසියන්ගේ වගකීම මේ සටනට සහයෝගය ලබා දෙන එක. ඒකට සක්‍රීයව මැදිහත් වෙන එක. මොකද එහෙම ස්වේච්ඡාවෙන් වැඩ කරපු පිරිසක් ඒ ගුරු වෘත්තීය සමಿತಿ තමන්ගේ ගැටලුවක් මතු කරාම තමන්ගේ කියන්නේ මේ රටේ ජනතාවගේ නැත්තම් මේ ජනතාවට බලපාන ප්‍රශ්නයක් මතු කරාම ඒ මිනිස්සුන්ව කුදලගෙන ගිහිලා දාපු විදිහ අපි දැක්කනේ. Breaking.lk